සුභ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මුල් වූ හේතු ජනපති පහදායි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හිට දිනේ තෙක් කල් තැබේ. ජනපතිගත් නිවැරදි තීන්දුවට ජනතාවගේ ප්‍රසාදය. ඊටම හොඳ තීරණයක්. ජනතාව වශයෙන් අපි අගය කරනවා. මේක තමයි කෙරිය යුතු දේ. රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ජවිපෙන් ප්‍රකාශය. රනිල් වික්‍රමසිංහ මහතා අපි කැමතිනේ. ඒ අනිවාර්යෙන් කෙලවන්න ඕනි. ක්‍රිකට් නිලවරණයට ත්‍රිපුත්කල කමිටුවක්. කතානායකවරයාගේ ක්‍රියාකලාපයත් मंत्री वरुण अतरे अतिव दूषित तत्वयात आंडुव विसरुवा हरीमट हेतु भव जनाधिपति मैत्रीपाल सिरिसेना मतितुमा पवसनवा ईये रात्रिये विशेष प्रकाशया क्रमनी जनाधिपतितुमा मेम अदहास फलकले राजपक्ष महता अग्रामाति दुरेट पत्किरिमेन पसु पार्लिमेंतुवे बहुतरे पेन्वीम संदहा एतिबू देशपालन उनुसुम सहगत तत्वेदी मंत्री वरुंट वटिनाकम बिल नियम किरीम सिदुवू अतर ए इता सोचनीय तत्वयक बवई जनाधिपतितुमा किया सिटी महिंद राजपक्ष मेतितुमा अग्रामाति दुरेट पत्किरिमेन पसु जनाधिपतितुमा जनताव एमतुवे तुन्पन परटाई एहिदी पार्लिमेंतु हदिसी विसुरुवा हरीम संबंधेन जनाधिपतितुमा करुणु पहेदिली करा දෙදාස් 15 සිට ඇති වූ මහ බැංකු මංකොල්ලය ඉන් පසු ඇති වූ විවිධ දූෂණ අක්‍රමිතාවලට මැති අමතුරුන්ගේ සම්බන්ධතාවය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඇති වූ දේශපාලන උණුසුම් සහගත තත්වේදී මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් මා පෙර කී පරිදි මිල නියම කරන්නට ඒ අය විසින් කෙරුණු ලබනවා. එය ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. ඒ තුල ප්‍රධාන වශයෙන්ම ඇති වූ තත්වය මූලික කාරණයක් වුණා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. මෙතර කතානායකවරයාගේ ක්‍රියාකලාපේ නිසා විශාල අර්බුදයක් මතුවීමට ඉඩ තිබූ බවයි මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ. හිටපු කතානායක ගරු කරු ජයසූරිය මහතාගේ විශේෂයෙන්ම හැසිරීම පුදුමාකාර සහගත වුණා. අගමැතිවරේ පත්කර පාර්ලිමේන්තුවට යන පළමු දිනේදී කිසියම් ආකාරයක ඔහු කෙරෙහි විශ්වාසයේ තිබේද යන්න බහුතරයේ විමසීමේ ඡන්ද විමසීමක් කිසි දවසක අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සිදු වී නැහැ. පාර්ලිමේන්තුවේ ඒ තිබූ සම්ප්‍රදායන් කඩ කරමින් ගරු කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලබන නිවේදන අංක 2 යටතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගන්නා බව. මේ තත්වයන් විශේෂයෙන්ම සැලකිල්ලට ගැනීමේදී ඒ ඇති වූ පාර්ලිමේන්තුවේ තත්වය සඳහා මා දැඩි ලෙස අවධානය යොමු කළා. ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ සිදු කළ එම විශේෂ ප්‍රකාශය මගින් එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයන්ගේ ක්‍රියාකලාපයද ඔවුන්ගේ ප්‍රකාශද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හේතු වූ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයන් ජනතාවට ප්‍රසිද්ධියම අරකලියකට සූදානම් වන ලෙසද ප්‍රකාශ කර තිබුණා. අපිට විපක්ෂ දේශපාලනේ බොහොම ආස්වාදජනකයි. අපිට බොහොම හොඳයි විපක්ෂ දේශපාලනේ අපිට හුරුයි. මේක පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉතරක් විසඳගන්න සමාහලට බැරි වෙයි. අපිට පාරට බහින්න වෙයි. අපිට උද්ඝෝෂණය කරන්න වෙයි. වටලන්න වෙයි. අපිට ලේහලන්න වෙයි. අපිට වීදි සටන් කරන්න වෙයි. ඒ නිසා රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩසටහන වෙනුවෙන් එකතු වෙන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදීද මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් එහිදී අදහස් පළ කළා.
කතානායකවරයා අදත් මම දැක්ක ප්‍රතිනිවේදන නිකුත් කරලා තියෙනවා ජනාධිපතිගේ තීරණ නීත්‍යානුකූලදයි බලන්නේ මමයි කියලා. මම දන්නේ එතුමාව ශ්‍රේෂ්ඨ අධිකරණයට පත් කරාද කියලා ළඟදී අධිකරණ ජනාධිපතිතුමා කරලා තියෙන හැම දෙයක්ම කරලා තියෙන නීත්‍යානුකූලවයි. කාට හරි මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ රටේ ව්‍යවස්ථාව පිළිබඳ අර්ථකථනයක් දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයට පමණයි. ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරිපිටට ගිහිල්ලා සහනයක් ඉල්ලන්න පුළුවන්. අගමැතිවරයෙක් අයින් කිරීමේ අයිතිය ජනාධිපතිතුමාට ස්ථාවෙන් තියනවා කියලා එතුමා එක පාවිච්චි කරලා හිටපු අගමැතිවරයාව අයින් කරා. මෙවැනි අවස්ථාවකදී හිටපු අගමැතිවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිද්ධ වුණා නම් එතුමාට ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා සහනයක් පතන්න ඉඩකඩ තිබ්බා. අපි දැක්කා උද්ඝෝෂණ කරනවා, රැස්වීම් තියනවා, රථවාහන පෙළපාලි යනවා, නොයෙකුත් දේවල් ඒගොල්ලෝ කරා. තානාපතිවරු ගෙන්නලා, තානාපතිවරුන්ට ඉංග්‍රීසි ව්‍යවස්ථාව පමනක් පෙන්නලා, නොමග යැවීමක් එතන කරා. කතානායකවරයා දේශපාලන වශයෙන් ක්‍රියා කරේ වැරදි මතයක් ගොඩනගන්න කටයුතු කරේ කියන එක අපි දැක්කා. අද ඔබතුමා බැඳී ඉන්න ඕනේ ව්‍යවස්ථාව පටහැනිව ක්‍රියාත්මක නොකරන්න. ඔබතුමා ආදර්ශමත්ව කටයුතු කරන්න ඕනේ. ඔබතුමාට ස්ථාවර නියෝග වලට පිටින් යන්න බැහැ. හැබැයි එතුමා කරපු හැම ප්‍රකාශයක්ම අපි දැක්කා දේශපාලන වශයෙන් කරපු ප්‍රකාශ කියලා. හැම තානාපති කාර්යාලයකටම කතානායකවරයාගේ අස්සනින් ලියුමක් එවනවා. එතනත් ඇත්ත වශයෙන්ම අපි දකිනවා දේශපාලන කෝණයකින් බලලා පක්ෂාග්‍රහීව රට ගැන හිතන්නේ නැතුව රටේ ප්‍රතිරූපය ගැන හිතන්නේ නැතුව එතුමාගේ දේශපාලන පරමාර්ථය ඉෂ්ට කරගන්නේ ඒ අයව නොමග යැවීමක් එතන කරලා තියෙනවා කියලා. ඉතින් ජනාධිපතිතුමාටත් ඉවසීමක් තියෙනවනේ. ජනාධිපතිතුමා එවැනි කටයුත්තක් මේ කතානායකවරයා කරයි කියන කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ජනාධිපතිතුමාගේ හිතේ විශාල අවිශ්වාසයක් ඇති වෙනවා. පාර්ලිමේන්තුව රැස් කරන අවස්ථාවේදී කතානායකවරයා ස්ථාවර නියෝගානුව කටයුතු කරයිද නැද්ද කියන එක. මෙතුමාගේ ක්‍රියාකලාපයේදී බැලුවම මෙතුමායි පුටුවේ ගිහිල්ලා බැරි වෙලාවත් වාඩි වුණොත් එතුමාට උමනා දෙයි එතුමාට කරන්න පුළුවන් ස්ථාවර නියෝග කොහොම වුණත් අපිට ඇත්ත වශයෙන්ම සහතිකයක් තිබ්බේ නැහැ එතුමා මැදිස්තව කටයුතු කරයි කියලා. ආරම්භක සැසිවාරයක ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා තමයි මූලාසනයේ ඉන්නේ. එතුමා පාර්ලිමේන්තුවට ගියොත් එතකොට පාර්ලිමේන්තුවට එතුමා ගියේ නැත්තම් එතකොට කතානායකවරයා තමයි මූලාසනයේ ඉන්නේ. කතානායකවරයාට තමයි සම්පූර්ණ පාලනය එතකොට පාර්ලිමේන්තුවේ පැවරෙන්නේ. එතකොට එතුමා ඒ අවස්ථාවේ ස්ථාවර නියෝගවලට පිටින් ගිහිල්ලා අර ෆයිල් එකට ගහලා ඉවල 116ක් අස්සම් කරලා ලිපියක් දීලා බහුතරයක් මේ හිටපු අගමැතිතුමාට තියනවා කියන එක පදනම් කරගෙන එතුමාට නොමග යැවීමක් එතන කරලා විශාල ප්‍රශ්නයක් එතන පාර්ලිමේන්තුවේ ඇති කරන්න එතුමාට හැකියාව තියෙනවා. එතුමා ඒක කරයි කියන එකත් අපේ විශ්වාසයක් තිබ්බා. 14 වෙනිදා බොහොම සංවිධානය විශාල විශ්වාසයක් ඇති වුණා. අපේ රටේ කීර්ති නාමයට හානියක් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එතුමාගේ අවධානයට යොමු වුණාට පස්සේ එතුමාට තිබුණු විකල්පය තමයි පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. වෙන විකල්පයක් තිබ්බේ නැහැ එතුමාට. එවැනි සිද්ධියක් සැලසුම් ගහත් සහගතව ක්‍රියාත්මක කරන්න සූදානම් වුණු අවස්ථාවේදී එතුමාට ඒකට මාර්ගය හදලා දෙන්න පුළුවන්. අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වගේ මහා ජාතික මැතිවරණ වලට මුණ දෙන්නේ පුළුල් සන්දාන විදිහට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට දරණ මතය තමයි සියලුම ප්‍රගතිශීලී වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී රටට ආදරය කරන සියලුම බලවේග එකතු කරගත්ත දැවැන්තම සතුරාට මුහුණ දිය හැකි එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණේ කවර නමින් ආවත් ඒ එන ව්‍යාපාරයට ඒ සතුරාට එරෙහිව පුළුල් විශාලම ජාතිකමය සන්දානයේ ගොඩනැගීමට අපි කතා කරමින් ඉන්නේ. මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රටේ සම්පත් ආරක්ෂා කරන, රටේ ස්වදේශිකවාදී නිෂ්පාදන ආර්ථිකය වැඩි කරන, මේ රටේ තරුණ පරම්පරාවට අනාගත පරම්පරාවට අනාගත සුරක්ෂිතභාවයක් ගොඩනගන වැඩසටහනක් අපි ඉදිරිපත් කරනවා. පසුගිය රජයේ විශේෂම එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණ වැඩසටහන අපි පරාද කරලා තියෙන මේ වෙනකොට අපි ගොඩනගන සන්ධානයේ විශේෂයෙන්ම ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
ඇමතිතුමා මේ දෙදෙනාගේම නායකත්වයේ මේක එක්තරා විදිහක මේ දෙන්නම එක පෙරමුණක හිටියේ එක එක පක්ෂයක හිටියේ එක කණ්ඩායමක හිටියේ එක මතවාදයක් දැරුවේ ඒ මතවාදය ඉදිරියට ගෙන යන්න මේ යාවත් කාලීන ක්‍රමින් විශේෂයෙන්ම අනාගතයේ 21 වෙනි වසරේට ගැලපෙන ශ්‍රී ලංකාව කොහොමද ගොඩනගන්නේ මේ පිළිබඳ ගැඹුරු දැක්මක් ගැඹුරු ප්‍රවේශයක් අපි හදා ගන්න අවශ්‍යයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ඉන් 10ක් වෙනුවෙන් නීතිඥවරුන්ගේ වාචික දේශන අද අවසන් කළා. ඉතිරි පෙත්සම් 3 පිළිබඳ වාචික දේශන හෙට සිදු කිරීමට නියමිතයි. මෙහි මැදිහත්කාර පාර්ශව ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ පිවිතුරු හෙළවරුමේ නායක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයින් මෙම පෙත්සම් කණු කර තිබුණා. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සම් සම්බන්ධයෙන් පෙත්සම් කරුවන්ගේ සහ ඊට එරෙහි මැදිහත්කාර පාර්ශවයන් කරුණු දැක්වීම පස්වරු දෙකේ සිටයි සිදු කෙරුණේ. එෙහිදී නීතිපතිවරයාද කරුණු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා. නීතිපතිවරයා කියා සිටියේ වග උත්තරකාර පාර්ශවයන්ගෙන් තමන්ට තවමත් උපදෙස් ලැබී නැති බැවින් කරුණු දැක්වීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවයි. මෙය ජනාධිපතිතුමාගත් තීරණයක් අභියෝගයට ලක් කිරීමක් බවද නීතිපතිවරයා සඳහන් කළා. පෙත්සම්කාර පාර්ශව මෙන්ම ඊට එරෙහි පාර්ශවද අධිකරණ සංකීර්ණයේදී මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අපි අධිකරණයේ කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා. අපිට අධිකරණයේ ක්‍රියාවලිය විශ්වාසයි. අපි එතකන් බලාගෙන ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හොඳ මිනිස්චයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. අපි විශ්වාස කරන්නේ මේ රටේ අගමැතිවරයා වියුත්ති කවුද යන ප්‍රශ්නේ විසඳීමට වඩාත්ම සුදුසු මේ රටේ පරමාධිපත්‍ය බලයේ තියෙන ජනතාවටයි තානාපතිවරුන්ට කීකියා ඉන්නවට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම ගැන සතුට වෙනවා අපේ පැත්තෙනුත් මේ පිටර කරුණ දක්වන්න බලාපොරොත්තු වෙනවා එයානු ශ්‍රේෂ්ඨාධිකරණයේ සුදුසු තීන්දුවක් මේ රටේ පරමාධිපත්‍ය තහවුරු කරන ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් දෙයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා ඔවුන් හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණයට උන්ට බලපෑම් කරන්න පුළුවන් කියලා දෙපාර්ශ්වයේ තියෙන තමන්ගේ පැත්තෙන් කරුණු දැක්වීම පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරුන්ටයි බාර කුමක් නිවැරදිද කුමක් ව්‍යවස්ථානුකූලද කියලා තීරණය කිරීම කවුරු හරි නඩුව අහන්න කලින් ජයනීතයි කියනවා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසය. අද පෙරවරු දැන් පෙත්සම් විභාගයට ගරුන්නේ නැද්ද එකක්වත් නෑ ඇත්තම පෙත්සම් පෙත්සම් වෙනුවෙන් පෙනී සිටින කණගිෂරන් ජනාධිපති නීතිතුමා කරුණු දක්වද්දී නීතිපතිතුමා කිව්වා අපිට මේ පිළිබඳ දැනුම් දීමක්වත් නැහැ. ඒ නිසා අඳුම ගන්න අපි මේ පෙත්සම් දෙකලවත් නැහැ. අපි කොහොමද මේ පෙත්සම් වලට එරෙහිව කරුණු දක්වන්නේ? අපිට යම් කාලයක් අවශ්‍යයි කියලා. අනිත් පැත්තෙන් කිව්වා මේක පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ ප්‍රශ්නයක්, පාර්ලිමේන්තු පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේකට ඉක්මන් වෙලාවක් දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලීමක් කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම සැලකිල්ලට ගනිමින් සිටිනවා. අපි විශ්වාස කරනවා විධායක ජනාධිපතිවරයා විදියට ජනාධිපතිතුමා ගත තීන්දුව නිවර්දී කියලා නියෝගයක් දෙයි කියලා අද දවස් තුළ. ජනාධිපතිතුමාට තමයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසිරීමේ බලය තියෙන්නේ. එතුමායේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව විසිරෙව්වහම ඒක වැරදි සහ ඒකට වඩා වෙනස් තීරණයක් ලැබෙන්න ඕන කියලා කියනවනම් කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලස්සලා තියෙනවා කියලා නම් මට නම් පේන්නේ නැහැ. අද මේ ගොනු කරපු නඩු නිසියාකාරයෙන් ගොනු කරාය කියන විශ්වාසයක මම නැහැ. මේක ජනාධිපතිවරයා සතු බලතල අභියෝගයට ලක් කිරීමක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා ගත්තු තීරණයක් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයක් අධිකරණයක් කමිය ප්‍රශ්න කළ නොහැකි. ජනාධිපතිතුමාගේ නියෝගයේ අභියෝගයට කරන්නේ කොයි ආකාරයෙන්ද කියන ගැටලුව තියෙනවා මම විශ්වාස කරන්නේ මේක ගෙනල්ලා මේගොල්ලන්ගේ ප්‍රශ්න විසඳුම ලබා දෙයි කියලා මුළු රටම තේරුම් ගත්තා එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට යන්න බයයි කියලා. දැන් මැතිවරණයකදී තමයි වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදියට කාටද බහුතර බලය තියෙන්නේ ජනතාවගේ බලය තියෙන්නේ කියලා තෝරගන්න පුළුවන් වෙන්නේ. පාර්ලිමේන්තු ඔලු කෙටි ගාණෙන් ගණන් කරොත් ඒක සල්ලි වලට යට වෙනවා. වඩා නිවැරදි ක්‍රමයට අද යොමු වෙලා තියෙනවා. අපි කියනවා නඩු කිය කියන්නේ නැතුව ඡන්දෙට එන්න කියලා එක්සත් ජාතික පක්ෂයට පුළුවන් නම් ජයග්‍රහණය කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ අධිකරණයට ගියේ ජනතා මතයට බිය වූ නිසා බව මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. දේශපාලන බලය ජනතා සේවයේ සඳහා යොදවමින් ජනතාව විඳි පීඩාව අවසන් කිරීම ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද මෙහිදී අදහස් පළ කළා.
මැතිවරණයක් දිනා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් ඒ මැතිවරණය නැවැත්වීම සඳහා උසාවිය යනවද හොඳටම දන්නවා එක්සත් ජාතික පක්ෂයට මේ රටේ කිසිම මැතිවරණයක් දිනා ගන්න ශක්තියක් නැහැ කියන එක මැතිවරණ නොපැවැත්වීම සඳහා ඉතාමත් කූට විදිහට මේ රටේ නීති වෙනස් කළා ජනමතයට බයයි එක්සත් ජාතික පක්ෂය ඕනෑම උත්පරවැට්ටියකට සූදානම් මැතිවරණ නොපැවැත්වීම නෑ අපේ විශාල උනන්දු උද්‍යෝගයේ තියෙන ජනතාව හමුවට යන ඒ වගේම ජනතාවගේ පැත්තෙන් ජනතාව පුන පුනා බලා සිටින්නේ මැතිවරණ පවත්වන තුරු අවසාන වගකීම කාගේද ජනතාවගේ ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කරමින් ජනතාවට සේවය කිරීමට ශක්තියක් තියෙන ආණ්ඩුවක් එන අවුරුද්දේ ජනවාරි 5 වෙනිදා අනිවාර්යෙන් බිහිවන බව ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ රටේ තිබුණු බලවත් දේශපාලන පක්ෂයක් අද ඒකට මෛත්‍රීපාල සිසෙන් ජනාධිපතිතුමා නායකත්වයේ දෙනවා ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂය නව බිහිවුණු පක්ෂයට මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමා නායකත්වයේ දෙනවා එතකොට මේ පක්ෂ දෙකම ඉදිරියට යනවා මේ පක්ෂ දෙක සහ සෙසු පක්ෂ එකතු වෙලා තමයි අපි මේ මැතිවරණයට තරඟ කරන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ පක්ෂයක් කරලා ඉදිරියට යනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අගමැති නායකත්වයෙන් මෛත්‍රීපාල සිසේන ජනාධිපති තුමාගේ නායකත්වයෙන් අපි ඉදිරිපත් වෙන මේ මැතිවරණයේදී 3-2කට ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගැනීමේ වගකීම ඉටු කරන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඔබ බහුතර බලයක් එක්ක තමයි අපි 2019 ජනවාරි මාසයේ 17 වෙනිදාට ඔය උත්තරීතර පාර්ලිමේන්තුවට යන්නේ. විවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට ඇති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා. ආණ්ඩුක්‍රම විවස්ථාවේ ඇතැම් කොටස් සංගවා නිර්වචනය කිරීම ප්‍රතික්ෂේප කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම එකමුතුවේ නියෝජිතයින් කියා සිටියේ. මේ වන විට හැමෝම කතා කරනවා අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂය කතා කරන මාතෘකාවක් තමයි එක වගන්තියක වුන් එළිලා කතා කරනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ 71 කියන වගන්තිය. දැන් මේ නීති පද්ධතිය ගත්තම එක වගන්තියක එළිලා ඒ වගන්තියේ තියෙන හරය විතරක් අරගෙන මේ ආණ්ඩුක ව්‍යවස්ථාව තමන්ගේ වාසිය නිර්වචනය කරන්න හදනවා නම් දැන් මෙතන බරපතල අර්බුදයක් මතුවලා තියෙනවා. එක වගන්තියක් රටේ ජනතාවට පතුරු ගසමින් දේශනය කරමින් වගන්ති දෙකක් හංගන ආණ්ඩුක ව්‍යවස්ථාවේ. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ 32 ඇයන්න වගන්තිය මොකක්ද කියන්නේ ජනාධිපතිවරයාට ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසන් කිරීම වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල තියෙනවා. දැන් මෙතනදී ඔබට මේ රටේ ජනතාවට කියන්න කැමති අපි වැදගත්ම දේ තමයි මේ රටේ විපක්ෂය හංගන 32 ඇයන්න වගන්තියේ කිසිම තැනක නැ මේ වගන්තියේ විසුරුවා හැරීමේ බලය 71 වගන්තියේ සීමාවට යටත් ව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ යුතුයි කියලා. 62-2 ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව කියනවා සෑම පාර්ලිමේන්තුවක් රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දක නොවැඩි කාලයක් පවතින්නේය. එහෙත් නියමිත කාල සීමාව ඉක්ුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේය. ආණ්ඩුක ව්‍යවස්ථාවේ මේ 19 වෙනි සංශෝධනයේ එකම පිටුවේ උඩයි පල්ලෙහයි තමයි මේ වගන්ති දෙක තියෙන්නේ. දැන් විපක්ෂයේ කට්ටිය සහ මේ නීති විශාරදයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවන මේ පිටුවේ උඩ තියෙන වගන්තිය හංගනවා. පිටුවේ යට තියෙන 71 වගන්තිය ගැන කතා කරනවා. ජනතාවට තමන්ගේ අයිතිය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. අන්න ඒක නිසා ඒ අයිතිය රැකගැනීම උදෙසයි අපි මේ කතා කරන්නේ. නැත්තම් ආණ්ඩුක ව්‍යවස්ථාව රැකගැනීම වගේම මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය රැකගැනීම සඳහා අපි මේ දේවල් කියන්නේ. අපි සියල්ල නීති වෘත්තියෙන් සමු ගන්නවා මේ 32 ඇය වගන්තියේ සහ 62 වගන්තියේ කොහේ හරි තැනක පෙන්වන්න 71 වගන්තියේ සීමාවට යටත්ව ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුයි කියලා තියෙනවා නම් ජනාධිපතිවරයා තව සුවිශේෂී බලයක් ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ බලය තමයි ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මේ රටේ ජනතාව වසර 4කට ආසන්න කාලයක් ඡන්දයක් නැතුව තමන්ගේ ඡන්ද අයිතිය උදුරාගෙන ජීවත් වුණු ජනතාවක් නිසා මේ ලැබපු ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ජයග්‍රහණයක්. ඒක නිසා මේක හරිනම් ඒකට ජනතාව උත්තර දෙයි, මේක වැරදිනම් ඒකට ජනතාව උත්තර දෙයි. ඒක නිසා කරුණාකරලා ජනතාවට මුහුණ දෙන්න මෙච්චර බය වෙන්න එපා. ලෝකේ තානාපති කාර්යාල හරහා ලංකාවේ රජය, ලංකාවේ ජනතාව අපකීර්තියටපත් කිරීමේ කටයුත්තක එදා සිටම රනිල් වික්‍රමසිංහ මහත්මයා නිරත වුණා. නීතිඥවරයෙක් වශයෙන් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතාමත්ම නිවැරදිව දන්නවා එතුමාව මේ වන විට අග්‍රාමාත්‍ය දුරෙන් ජනාධිපතිවරයා විසින් ඉවත් කර ඇති බව, එතුමා දන්නවා පාර්ලිමේන්තුවද විසිරුවා හැරිය ඇති බව. එබඳු තත්ත්වයක් තුළ තවදුරටත් අරලියගහ මන්දිරයේ රැඳී සිටමින් මේ රටේ මූලික නීතීන් කඩ කරමින්, අපරාධ නීතිය කඩ කරමින් එතුමා කටයුතු කිරීම හිටපු අග්‍රාමාත්‍යවරයෙකුට තරම් නොවන සිද්ධියක්.
මේ රටේ සියලුම ඡන්දදායකයින්ගේ බැගෑපත්ව ඉල්ලා සිටිනවා එක එක්කෙනා ඔළුවට වක් කරන දේවල් ඉස්මුදුනින් පිළිගන්නේ නැතුව කරුණා කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දන්නා කෙනෙකුගෙන් හෝ අසාගෙන දැනගෙන ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කරන්නට ලැබෙන්නා වූ අවස්ථාව මේ ලංකා දේහය කෑලි කෑලි වලට වෙන්දේසි කරන්නට ඉඩ නොදෙන රටේ ජනතාවගේ හදගැස්ම හඳුනා ගන්නා වූ පිරිසක් කරුණා කරලා පාර්ලිමේන්තුවට තෝරලා එවන්න ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා මහවැලි අධිකාරිය සහ ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකටද සහභාගී වුණා. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මේ රටේ දිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන්නේ මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතියයි. කළුගඟ ජලාශී ජල පිරුම් කටයුතු බෙවන විට ප්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරීන් මිහිදී පෙන්වා දුන්නා. ජල පිරුම් කටයුතු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජූලි මාසයේ. පවතින වැසි සමයත් සමග ජනවාරි මාසයේ වන විට ජලාශය සම්පූර්ණයෙන්ම පිරී යනු ඇති. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමත් සමග වර්ෂාව අඩු කාලවලදී කිසිදු බාධාවකින් තොරව යල මහ කන්න වගා කිරීමට රජරට ගොවි ජනතාවට අවස්ථාව උදා වෙනවා. බිරිදිය මත්ස්‍ය කර්මාන්තය, විදුලි බල, සංචාරක කර්මාන්තය වැනි අතුරු කර්මාන්තද මොරගහ කන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය යටතේ ආරම්භ වුණා. ලක්ගල නවනගරයේ සංවර්ධන ක්‍රියාදාමයන් මෙරට ප්‍රථම පාරිසරික කාර්මික උද්‍යානය සුවිශේෂ පරිසර කලාප ව්‍යාපෘතිය සහ වගා ව්‍යාපෘතීන්හි ප්‍රගතියද ජනාධිපතිතුමා මිහිදී නිලධාරීන්ගෙන් විමසුවා. මහවැලි කලාපවල ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳවද ජනාධිපතිතුමා අවධානය යොමු කළා. කඩිනමින් එම කටයුතු අවසන් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරී නව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය DMS දිසානායක යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක් වුණා. අනතුරුව මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතුද නිරීක්ෂණය කළා. කාර්ය මණ්ඩලයේ සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ප්‍රශස්ත මහජන සේවාවක් සැපීමේ වැදගත්කම අවධාරණය කළා. ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ පිළිකෙණීමේ කවුන්ටරේ වෙත පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතු නිරීක්ෂණය කළා. ජනාධිපති කාර්යාලයේ වෙත පැමිණෙන අමුත්තන් රැඳී සිටින ස්ථානයේ පහසුකම්ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වයේ සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බව එම පක්ෂ ක්‍රියාකාරීන්ම පෙන්වා දෙනවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය දේශපාලඥයන් අතරද පවතින්නේ නායකත්වයට සුදුසු කවුරුන්ද යන්න පිළිබඳ මතභේදයක් බවයි ඔවුන් සිදු කරන ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ. ඊයේ කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකදීද මේ බව අවධාරණය කෙරුණා. කෑගල් දිස්ත්‍රික්කයේ නියුතු හැටියට අපි අද සාකච්ඡා කරන්නේ එක්සත් ජාතික පක්ෂ ඉදිරියට ගෙන යාම සඳහා අපට අද අවශ්‍ය වෙලා තියෙනවා බිමට ගැලපෙන නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරි කාලයේදී නායකත්වය අරන් ජයග්‍රහණය මෙහෙ යුතුයි කියන එක තමයි අපේ පණිවිඩය. එක්සත් ජාතික පක්ෂයේ සුරැකීමේ ජාතික සංවිධානයේද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අපි පක්ෂයෙන් වත්මන් නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා මේ පක්ෂය දැන් ඔබතුමා අවුරුදු 25ක දීර්ඝ කාලයක් මේ නායකත්වය දරලා අද රටට වෙලා තියෙන විපත්‍ය ගැන හිතලා මේ පක්ෂයට වෙලා තියෙන දැවැන්ත විනාශකාරී තත්ත්වය ගැන හිතලා කරුණා කරලා වහාම මේ පක්ෂයෙන් යා යුතුයි කියන මතයයි අපි ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එක්සත් ජාතික පාක්ෂිකයන් කොළඹට ගෙන්නන්න ප්‍රථම අරලියගහ මන්දිරයට ගෙන්නන්න ප්‍රථම මේ නායකත්වය දැන් දෙන්න ඕන පාක්ෂිකයා තීරණය කළ තියෙනවා දැන් පක්ෂයේ නායකත්වය වහාම වෙනස් යුතුයි කියලා. රනිල් වික්‍රම සිංහ මහත්මයා මේ තීරණයට පොඩ්ඩක් හරි පස්ස ගැහුවොත් අන්න එදාට අපි ලෑසි කරලා ඉන්නේ මුළු රටම එක තැනකට ගෙනල්ලා අපි බල කරනවා. කරුණා කරලා ඔබ මෙතනින් ඉවත් වෙලා මේ නායකත්වය බාර දෙන්නට කියලා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. රයිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ඔඩොක්කුවේ ඉඳලා බහැපුවා කියනවා. දැන් අපිට ඕනේ රයිල් වික්‍රමසිංහව නෙවෙයි, දැන් අපිට ඕනේ සජිත් ප්‍රේමදාසව කියලා. අපි දැක්කා අර මරික්කාර මහත්තයා ඔඩොක්කුවෙන් බහැලා කියනවා. දැන් ඔබ මෙච්චර අවුරුදු ගාණක් හිටියා, දැන් බහැලා යන්න, දැන් අපිට සජිත් මහත්තයාව දෙන්න කියලා කියනවා. තව මහත්තුරු ගොඩක් ගෙනම් කියවෙනවා. දැන් එතුමා බලනවා, එහෙනම් කතානාගේ පුටුවෙන් බහිනකොට මම බයින්න ඕන සිරිකොතේ පුටුවට. දැන් සිරිකොතේ පුටුවට සිරිකොතේ තියෙන නායක පුටු එකයි, ඒ පුටුව වටේ දැන් ඉන්නවා. දැන් සංගීත පුටු තරඟේ වගේ තමයි සිරිකොතේ තියෙන මහ පුටුවට. අර පැත්තෙන් එනවා සජිත් මහත්තයා, මේක මට හිමි පුටුව කියාගෙන. මේ පැත්තෙන් වික්‍රමසිංහ මහත්තයා ලේසියෙන් පුටුවක් දෙන මිනිහෙක් නෙවෙයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය, මේ අර්බුදය අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තියෙනවා.
පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී රැකගැනීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්නේ කෙසේදයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සැබෑ ජනබලය ගොඩනගමු යන තේමාව යටතේ පසුගියදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ පැවති ජන හමුවක් අමතමිනුයි අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට නම් ජනතාව වෙත යා යුතු බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය තමයි ජනතාව විසින් තමන්ගේ ආණ්ඩුවක් පත් කර ගැනීම අපි කිසිවෙක් කළු සල්ලි උවමාරු වෙලා මහජනක හොරකම් කරන කෝටි ප්‍රකෝටි ධනෙ එහෙත මෙහෙට විසිකලා මං අහගෙන එක්සත් ජාතික පක්ෂ කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ගිහිල්ලා කියනවලු බැඳුම් කරේ හොරකම් කරපුවා කීයක් හරි නිදහස් කරමු නේද මේ වැඩේටවත් කියලා ඒ එහෙම හදන පාර්ලිමේන්තු එහෙම හදන 113 එහෙම හදන අග්‍රාමාත්‍ය ධූර මේ රටේ ජනතාව පිළිගත යුතුද 2015 නැතිවරණ වලදී ලබා දෙන ලද ජනමත ජනමතේ ජනවරම මුළු අවුරුදු 3මාර පුරාවටම රනිල් වික්‍රමසිංහ උල්ලංඝනය කරා ඔහු ජනවරමට මුළුමනින්ම පිටුපාපු නායකයෙක් සැප්තැම්බර් මාස 2 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා. ඒ ජාතික ආණ්ඩුවක් හදන්නද ජනවරමක් තිබුණේ. දැන් අලුතෙන් වෙස් පළඳ ගන්න හදන රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවා. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවද? පසුගිය කාලයේදී සිංගප්පූරු ගිවිසුම අත්සන් කරන වෙලාවේදී සාමාන්‍යයෙන් අප රටේ ව්‍යවස්ථාවේ තිබුණා රටට බලපාන වෙළඳ ගිවිසුමක් අත්සන් කරනවා නම් පාර්ලිමේන්තු එකඟතාවයෙන් යුතුව අත්සන් කළ යුතුයි කියලා. අඩමුතරමේ පාර්ලිමේන්තු එකඟතාවයේ නෙවෙයි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් තියෙන්නේ නැවත සමාලෝචනයකට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න නැතුව රටේ මුළු ආර්ථිකයම රනිල් වික්‍රමසිංහගේ දේපලක් ලෙස සිංගප්පූරුවට පවරා දීමේ ගිවිසුම අත්සන් කරන්න රනිල් වික්‍රමසිංහ උපය කරගත්තේ මොන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මද? රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකුණනකොට මොන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරේ? පක්ෂක ප්‍රජාතන්ත්‍රවාදී නැතුව පක්ෂක එදා ඒකාධිපතිත්වයක් ගොඩනගාගෙන ඒ ඒකාධිපතිත්වයෙන් රටට ප්‍රජාතන්ත්‍රවාද බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා පක්ෂය අපේ නොවුනත් ඒ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරගන්න සූදානම්ද කියන එක මත තමයි ඔව් රටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරගන්න සූදානම්ද කියලා තීරණය වෙන්නේ. රනිල් වික්‍රමසිංහ තමගේ පක්ෂය තුලේ මොන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මද ආරක්ෂා කරේ? රනිල් වික්‍රමසිංහ පක්ෂය තුලේ අකිල විරාජ් මහලේකම් බවට පත් වෙන්නේ පක්ෂ මොන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට මතද? කුත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන් තේරෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට යටත්වද? පක්ෂක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න බැරි කෙනා රටක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්නේ. ගිනිකොන දිග සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගජ සුලි කුණාටුව කංකසන්තුරේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 850ක පමණ දුරින් ස්ථානගතව පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඉදිරි පැය 24 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් එය චණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මෙම සුලිකුණාටු තත්පේ සමග හිට උදෑසන සිට පොතුබිල් ත්‍රිකුණාමලයේ කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද ඉහළ යා හැකි බැවින් අදාළ මුහුදු ප්‍රදේශවල දිහිවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින් ලෙසයි දිහිවර හා නාවික ප්‍රචාවට දැනුම් දෙන්නේ. බැඳුම් කර වංචාව සිදු කළ අර්ජුන් මහේන්ද්‍රන් එම දුරයට පත් කළ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රට රකින්න රට හදන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යන මෙයින් හැටන් වටවල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති රැස්වීමකදී නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිත් කැමති නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අනිවාර්යෙන් එළවන්න ඕනේ. බැඳුම් කරේ වංචාව කරා 2015 පෙබරවාරි 27 වෙනිදා වෙනකොට ඒකට ගත්ත ක්‍රියාමාර්ගයක් නෑ. එයාගේ හොඳම යාළුව අර්ජුන මහේන්ද්‍රන් තමයි ඒකේ මූලික වගඋත්තරකාරයා. ඔහු සිංගප්පූරුවට පැනලා රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ වගක් නැතු ඉන්නවා. දඩුවම් කරන්න ඕනේ නැද්ද? දඩුවම් කරන්න ඕනේ. ඒ මහබැංකු අධිපතිවරයාව ඒ පුටුවට පත් කර රනිල් වික්‍රමසිංහ මහත්තයාට දඩුවම් කරන්න ඕනේ. බැතර බැඳුම් කර වංචාවට සම්බන්ධ සොරුන් දැන් හෝ නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරනවා. හොරණදී අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. බැඳුම් කර වංචාවේ හොරු දැන්වත් නීතිය ඉදිරියට ගේන මහා බැංකුවේ හිටපු අධිපති සිංගප්පූරුවේ ඉන්නවා. ආණ්ඩු පෙරලන්න කුමන්ත්‍රණ කරනවා. ආණ්ඩු හදන්න කුමන්ත්‍රණ කරනවා. මේවා පිළිබඳ තොරතුරු ලැබෙනවා. ගෙන්නන්න ඔහුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම් කර වංචාවට සම්බන්ධ නම් ඒ වගේම ඇමතිවරු මන්ත්‍රීවරු පොත් ලියපු අය මේවට සම්බන්ධ නම් නීතිය ඉස්සරහට ගේන්න මේකයි මහ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. දැන්
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද රාජ්‍ය මාධ්‍ය ආයතනවල කටයුතු සොයා බැලුවා. අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පස්වර්වේ ස්වාධීන රූපවාහිනියට පැමිණි අතර එහිදී මේ මහතා පිළිකනු ලැබුවේ සභාපති සෝමරත්න දිසානායක සහ සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුන්. අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ආයතනෙ ඉහළ කළමනාකාරීත්වයේ සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා වත්මන් ප්‍රගතිය පිළිබඳවද තොරතුරු සොයා බැලුවා. වෘත්ති සමිතිය නියෝජිතයන් සමගද මේ මහතා විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඊට ආයතනය නියෝජනය කරන සියලු වෘත්ති සමිති එක්ව සිටියා. මේ අතර අමාත්‍යවරයා ලේකහවුස් ආයතනය රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටද ගොස් එහි වත්මන් ප්‍රගතිය සොයා බැලුවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ ක්‍රීඩා සමාජ 105ක නියෝජිතින් සමග ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුයි. තමත් වැරදි පාලන ක්‍රමවේදයක් තුළින් අපේ ක්‍රීඩකයනුත් අපේ මූල්‍ය තත්ත්වයත් අපේ ක්‍රීඩාවත් තුනම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මේට වඩා පල්ලෙහාට යන්න තැනක් ක්‍රීඩාවේ නැහැ. දැන් අපිට තියෙන චැලෙන්ජ් එක කොහොමද අපි මේක ඉස්සරහට ගේන්නේ කියලා. ඉතින් හොඳ පිරිසුදු පාලකයන් මේකට පැමිණිලා ඒ තත්ත්වය ඇති කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දේශීය ක්‍රිකට් තරඟාවලි කඩාගෙන වැටිලා දැන් අපේ ප්‍රධානම පන්දු යවන්නන්ට එනවා චෝදනා. මේකේ පරිපාලනයත් සියලුම කරුණු බිමට වැටලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ අවස්ථාවකවත් පරක්කු වෙලා හරි නිලවරණ කමිටුවක් පත් කිරීමට අවස්ථාවක් ලැබීම ගැන සමාජිකයෝ හුඟක් සන්තෝෂ වෙනවා. මහචන්දෙත් තියන්න යනවට වඩා කාලයක් යනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණේ තියන්න. නිලවරණ කමිටුව නිලධාරීන් 3 දෙනෙක්ගෙන් සමන්විතයි. චන්ද්‍රජයතිලක අභියාචන අධිකරණ විනිශ්චයකාර අයම් අබේරත්න හිටපු මහාධිකරණ විනිශ්චයකාර සහ සුනිල් සිරිසේන අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් යන නිලධාරීන් 3 දෙනාගෙන් සමන්විත කමිටුවක් පත් කරගත්තා. සියලු දෙනාගේම යෝජනා ස්ථිරත්වයෙන් සහ එකඟතාවයෙන් තමයි මේ කමිටුව පත් කර ගැනීම සිදු කරේ. ඔවුන්ට බාර දෙනවා මෙතනින් එහාට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ කටයුතු. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 10ට. www.itnnews.lk